सायं गंगा सित सिति विलिमत सित सित सितुआं एंदा रहसिं कोंदुरा हदवत उदुरा रहसिं कोंदुरा යනවාද විසඳුම දින 6න් ඉපැරණි ශාකසාර වට්ටෝරුවකට අනුව නිපද වෙන ගණේෂා හෙයා ග්‍රෝත් ඔයිල් ස්වාභාවික නිපැණි සාරය මුසු නව ලක්ස් බොටනිකල්ස් බලනවා මට බෝදන් තේරුම් ගන්න බැරි වෙන්නේ बलावृत्ति उत्तर प्रश्न मट मेम कर उत्तर महान समालमती අම්මයි නංගි යරෙන්න වෙන කිසිම කෙනෙක් බැහැ දකින්න. අපි එක කතා බහ කරනවා විතරයි. මරි මට එකපාරක් එකපාරක් දුර තියාවත් කතා කරන්න විදියක් නැද්ද? ඇත්තටම ඔයාලා එහෙම කරන්න එපා. එහෙම ඉල්ලීම් කරන්න එපා පුතේ. හොඳ නැහැනේ. මේක තරහ වෙන්න තරහ ගන්න කාරණාවක් නෙමෙයි. තේරුම් ගන්න. තේරුම් ගන්න. නැවත නැවත එන්න එපා. මං එකපාරකුත් කිව්වනේ. ආයිත් මෙහෙ එන්න එපා. හරි මෑණි.
දවා කෙලෙස් මිකුන් සිතිනේ නිවාසිත් පිරිත් පෙනිනේ පිය සටහන් මැකිනු මෙත සම්බුදු සමිදේ ගිමන් සෙවූ නිවන් මගේ ලොතුරු රජිදේ මොබිටෙල් වෙතින් රුපියල් 99ට MB 1650ක්. සාමාන්‍ය ෂැම්පූලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ලුවන්කේකේ මෙන්ස් ෂැම්පූ. ලොකු මැඩම්, තාමත් තුමල මෙහෙනේ? මොකක්ද කියන්නේ? නෑ ඉතින්, තාමත් මෙහෙ ඉන්නවනේ. දැන් ඔයා හිතුවද අපි මේ රටවල් දාලා ගියා කියලා? නෑ ඉතින්, මතකද ඉස්සර උඹලා නන්නත්තරල ඉන්න කාලේ පින හිටිය උඹලත් එක්ක? පල්ලෙන් බම් බොරුනෝ කියා. හරි හරි, දැන් ඉතින් අපිව ගණන් ගන්න නෑනේ. පිස්සු මේ කරනවා. මේ ඒක නෙමෙයි, මම මේ ඔයගෙන් දෙයක් අහන්නමයි හිටියේ. මොකද්ද? ඕදෙන් හරි වෙනස්සනේ. ඇයි මේ මම මිටි වෙලා? මිටි වෙලා උඹ? එහෙනම් ඉතින් උඹට ඔය ඔළුවට මිටියෙන් දෙක තුනක් අනින්න ඕන. එහෙනම් ඉතින් මේ සුදු වෙලා ලස්සනද? පිස්සු, එහෙම එකක් නෙමෙයි. එහෙනම් ඈ මේ උඹ දැන් කැම්පස් එක පැත්ත වැඩි එන්නෙත් නෑනේ, පාරෙමයි රස්තියාදුව. මට මේ පොඩි ආරංචියක් ආවර මේ රාමනායක සර්ගේ පන්ති යන පාරේ අන්න එතන කැරික් කැරික් ඉන්නවා කියලා. මේ දෙයක් අහන්නද? කවුද උඹට ඔය කිව්වේ? කිව්වේ නෑ, මං දැක්කා. දැක්කනම් බං නිකන් බලාගෙන ඉන්නේ තු ඇවිල්ලා කතා කරන්න එපා. එහෙම බෑනේ, කොරට ලැජ්ජ හිතුනොත් එහෙම. ඇයි? නෑ ඉතින් කැම්පස් එකට ගෙනල්ලා පන්ති පවත්වනවා. එතකොට පාරවල් ළඟ තනි රකින්නවා. අනේ ඉතින් මටත් හිතුණා මේ ඔහොම යාළුවෙක් ඉතින් මටත් හිටියානේ. මේ මං දැක්ක හන්දද? කෑ? ඒක හොඳයිද බෝ? කවුද? නෑ ඉතින් මම මේ කල්පනා කරේ ඇත්තටම මේ ඒක මට කැමතිද දන්නේ නෑනේ. දැන් උඹයි ඔය මගෙන් අහන්නේ. ගින් එකකින් අහපන්කෝ. කොහරි වැඩන්නේ යාළුවෙක් වුණාම මේ පොඩි උදව්වක් කිල්ලුවාම මොකද කියන්නේ? හා නිකන් අහගන්න. මම නෝ යන්නේ. මේ මොකද බම්මේ? ඇයි ඇයි මොකද්ද 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 අවුල? අවුල මට නෙමෙයි අකෝ උඹට. මං අද උදේ ඉඳන් බලාගෙන උඹ කල්පනා කරනවා කල්පනා කරනවා ඉවරයක් නැහැ. මොකෝ බං? ඇත්තටම කියන්න සුමනේ, මට මේ රස්සාව එපා වෙලා තියෙන්නේ. මට මේ රස්සාව දිහා දෑහින් බලා නොඉඳ අභිනිෂ්ක්‍රමණය කරන්න හිතිලා තියෙන්නේ. ඒ මොකද බං? ඒ සුමනේ සුමනේ, මේ ආනන්ද මහත්තයා කියන සටකපට දන කුවේරයා කරන්න හදන විසගෝර වැඩේ තේරුම් ගන්න තරම් මේ විසගෝර සමාජයේ උඹ පල් වෙලා මදි. පල් වෙලා මදි උඹ. ඇයි දැන් මොකද ආනන්ද මහත්තයා කරන්නේ? යකෝ, ආනන්ද මහත්තයා හදන්නේ පොඩි කාලේ ඉඳලා අපි මේ බත් කාපු අපේ මේ කෙන් බිම විනාශ කරලා දාන. ඒකට ඉඩ දෙන්න බෑ. ඒකට මට ඉඩ දෙන්න බෑ. ඒක මාර කතාවන්නේ බං. සුමනේ, ධනපතින්ගේ වැඩ මාරයි තමයි. උන් උඩින් කරන්නේ එක දෙයක්, යටින් පෙන්වන්නේ තව දෙයක්. උඹ හිතනවද මේ ආනන්ද මේ විදේශ රටවල් වලට ගිහිල්ලා බාල් නටනට මේ මේ අපේ ගෑරේජ් එක දියුණු කරන්න ක්‍රියාමාර්ග ගන්නවා කියලා?
නෑකෝ ඒ මනුස්සයා ගිහින් තියන්නේ මේ 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 ගෑරේජ් එකට කාර් සේල් එකක් දාන්න කාර් ගේන්න. ඉතින් මේමයිනේ බා. උඹට පිස්සුද යකෝ? උඹ හිතනවද මෙතනට මේ අලුතින් කාර් සේල් එකක් ගෙනලා දැම්මහම අපේ රස්සාවල ඉතුරු වෙයි කියලා? මෙතනට උඩැකි දෙක තුනක් වැඩට අරගෙන අපිව නිකන් කුණු මාළු කෑලි ගානට අපිව එළියට දාලා අපිව තුරන් කරලා දානවා. මම මේකට ඉඩ දෙන්නේ නෑ. විප්ලවයට ජය වේවා. විප්ලවයට ජය වේවා. විප්ලවයට ජය වේවා. ඒක මම කරන්න ඉඳලා දා. මේ උත්සව සමයේ භාණ්ඩ 800කට වැඩි ප්‍රමාණයක් සඳහා වට්ටම් කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් පමනයි. Bajaj Cute Coat Recycle. මොකද කරන්නේ? වැඩක්. මොනවද ෆෝන් එකේ ඔච්චර තියෙන වැඩ? අම්මා දන්නේ නැහැ මේකේ තියෙන වැඩ. මාත් මේ කෝල් එකක් ගන්න. කාටද? අනුහස්ගේ අම්මට. ඒ හලෝ උදේනිද? මම ශාන්ති කතා කරන්නේ. සමල්කගේ අම්මා. ආ කියන්න කියන්න. ඔයා නිදිද? අනේ නෑ මොන නිදා ගන්නවද? මම මේ දෙනුයි කන්නලා ඇස්තුනේ. එහෙනම් මම පස්සේ ගන්න. එපා එපා කතා කරන්න පුළුවන්. කෝ අනුහස් පුතා. ඉන්න කාමරේ. ළඟද ඉන්නේ? එයාට ඇහෙන්නේ නෑ නේද? නෑ නෑ ඇයි යකේ? නෑ මේ මම පොඩි දෙයක් කියන්න ගත්තේ. ඒ මොකද යකේ? අනුහස් පුතාට බනින්න එපා. ඒ දරුවා හැම ලොකු වරදක් කරලා නෑ. එයාට ආදරෙන් තේරුම් කරලා දෙන්නකෝ. මොකද්ද? නංගියා සමල්කව හොයාගෙන ගිහිල්ලා. කොහටද? ආරන්නේට. ඉතින් හම්බ වෙලාද? නෑ නෑ මේ ලොකු මෑණියන් එහෙම කාටවත් හම්බ වෙන්න දෙන්නේ නෑනේ. අනුහස් පුතාවත් දන්නව එයා. ඉතින් ඊට පස්සේ ආ හැරිලා ඇවිල්ලා. ආ අනේ නංගි ආයාට එහෙ යන්න එපා කියන්න. එහෙම හොඳ නැහැනේ. ඔව් ඔකේ. අනුහස් පුතත් පව්. ඒ වුණාට සමල්කා ගිහිගේ අත ඇරලා ගමනක් යන්න ලෑස්ති වුණා. මං එයාගේ අම්මා. මට නැති කැක්කුමක් වෙන කාටවත් තියෙන විදිහක් නෑනේ. ඒක ඇත්ත. මාත් ඉවසුවනේ. නරක ගමනක් නෙවෙයිනේ. ඔවක් මට තේරෙනවා. පුතාට කියලා දෙන්න. එයාට එයාගේ ගමන යන්න දෙන්න කියලා. අනේ හරි යකේ. මේ මට සමාව වෙන්න. පිස්සු කියවන්න එපා. ඔයා මොනවද මේ කියවන්නේ? හොඳයි. එහෙනම් මං තියන්න. හරි පුතසන්න. ඕනෑම ප්‍රමාණයක ටීවී සභාසියයට 50ක් දක්වා වට්ටා. දිවයිනපුර සොෆ්ට්ලොජික් සහ සොෆ්ට්ලොජික් මැක්ස් ප්‍රදර්ශනාගාරවලින්. කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. ඊසොෆ්ට් මෙට්‍රෝ කැම්පස්. අමෙ මං එහෙ ගියා කියලා වෙනස් වෙන දෙයක් නැහැ. මටත් මේ දැනගන්න කාරණා කීපයක් විතරයි තියෙන්නේ. මොකටද පුතා? මොකටද? දැන් සමාක කියලා කෙනෙක් ඉතන නැහැ. ඔයක තේරුම් ගන්න.